ඊළඟට ලග්‍රාන්ජ් එක අපි මේකට ඩිෆයින් කරමු. ලග්‍රාන්ජ් කියන්නේ චාර්ජ් විද්‍යුත් ශක්තිය අන්තරය. එතකොට කයිනටික් එනර්ජි, පොටෙන්ෂියල් එනර්ජි ඩිෆරන්ස් එක ගත්තොත් අපිට මෙතන දෙනවා L කියන එකට භාගය m x dot වර්ග l dot l වර්ග theta dot වර්ග 2l theta dot cos theta dot වර්ග x dot වර මයිනස්. එතකොට විභව ශක්තිය මෙතන දෙනවා භාගයක x වර්ග ඍණ mgl cos theta කියලා. එතකොට අපිට මෙතන ලග්‍රාන්ජියන් ඉක්වේෂන් එක යූස් කරන්න ඕන. ලග්‍රාන්ජියන් ඉක්වේෂන් එකේදී අපි දන්නා ජෙනරල් කෝඩිනේට්ස් දෙකක් තියෙනවා. එතකොට ජෙනරල් කෝඩිනේට්ස් දෙක තමයි අපිට q1 කියන එක x කියලා ගන්න පුළුවන්. එතකොට q1 dot එක x dot එක විදිහටත් q2 එක theta විදිහටත් ගන්න පුළුවන්. එතකොට අපිට ලග්‍රාන්ජියන් ඉක්වේෂන් එක අපි ඩිෆයින් කරනවා. ලග්‍රාන්ජියන් ඉක්වේෂන් එකේදී d ඩබල් L ඩබල් Q dot K dt minus ඩබල් L ඩබල් Q K is equals to 0. එතකොට අපිට මෙතනදී x equation එක ගන්න පුළුවන්. x equation එකේදී අපිට මෙතන ඩබල් Q dot වෙනුවට මේක යොදා ගන්න පුළුවන්. එතකොට අපි මෙතන යෙදුවාම මෙතනදී අපිට එනවා භාගයයි mx dot වර්ග කියන එක අවකල් partial differentiate කරන්න ඕනේ. එතකොට අපි partial differentiate කරනවා එකට දෙක කැපිලා යනවා. එතකොට ඒ වගේමයි අපිට මෙතනදී partial differentiate කරාම මේක මේ විදිහට equation එක එනවා මෙතනදී. ඊළඟට අපි මෙතනදී t විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ මේ පද්ධතිය. එතකොට අපිට එනවා mx double dot. ඒ වගේම මෙතනදී අපි මෙතනදී θ විශේෂයක් තියෙනවා. එතකොට θ විශේෂයක් තියෙනවා අපිට මෙතනදී ගුණිතයක් තමයි දාන්න වෙන්නේ. එතකොට අපි ගුණිතයක් දානකොට අපි ml θ dot cos theta අවකලනය කිරීමක් අවශ්‍ය වෙනවා. එතකොට මේක සිරා අවකලනය කරොත් අපිට sin theta හැබැයි මෙතනදී d theta බෙදීම t කියන එක එනවා. එතකොට d theta බෙදීම t කියන්නේ dot. අපි ගත්තොත් ඊළඟ විදිය භාගයයි ml ගත්තොත් cos theta නියතව තියාගෙන අපිට එනවා theta double dot kl. එතන මෙතන දිනවා kx කියන අපි ගත්තොත් එතනදී අපිට equation එක ගන්න පුළුවන් m double dot ml theta double dot l theta dot in theta kx. ඒක අපිට පළවෙනි ඉක්වේෂන් එක ඒක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තීටා ඉක්වේෂන් එක කොහොමද ගන්න කියලා. එතකොට තීටා ඉක්වේෂන් එක අපි ගන්නෙ මේ විදිහටමයි. මෙතනදී අපි ජෙනරලයිස් කෝඩිනේට් එක විදිහට දාන්නේ තීටා ඩොට් කියන එක. එතකොට මෙතනදී තීටා කියන එක ගන්නවා. එතකොට අපි ගත්තොත් mlx dot cos theta ml වර්ග තීටා ඩොට් කියන එක අපි partial differentiate කරලා එනවා. එතකොට partial differentiate කරලා ගත්තාම අපිට මෙතනදී ගන්න ඒ වගේම අපේ විභව ශක්තිය මෙතනදී පොටෙන්ෂියල් එනර්ජි. එතකොට අපි ගත්තොත් මෙතනදී අපිට මේක අවකලනය කරොත් අපිට එනවා මෙතනදී තීටා විශේෂයක් තියෙනවා x dot එකක් තියෙනවා. එතකොට අපි මෙතනදී කාලයෙන් තමයි අවකලනය කරන්නේ. එතකොට කාලයෙන් අවකලනය කරනකොට අපි අනිවාර්යයෙන් ගුණිතයක් වෙන්න ඕනේ. එතකොට අපිට මෙතනදී තීටා dot කියන එක එනවා. එතකොට මෙතනදී තීටා කියන එක එමයි මෙතනදී ආය අවකලනය කරාම අපිට එනවා ml cos theta කියන එක අරගෙන නියතයක් විදිහට වර්ග ඩබල් එතනදී අපිට මේ අපිට theta dot කියන එක එනවා. theta dot කියන එක අපි ආයි කාලය විශේෂයෙන් අවකලනය කරාම theta double dot එනවා. එතකොට අපි මේ විදිහට අරගෙන එතන දිනනවා theta dot dot sin theta theta මේක අපිට බිංදුවට සමාන කරන්න පුළුවන්. එතකොට අපි මෙතනදී m කියන පදය හැම එකටම පොදු වෙනවා. වෙනක කැපා ගත්තොත් එතකොට අපිට l වර්ග theta කියන එක අපි ගත්තොත් මෙතනදී theta වර්ග කියන එක අපිට theta double dot කියන එක අපිට ගන්න පුළුවන්.
අන්තිම සමීකරණ එකක් අතහරම sin theta වැඩිම l double dot cos theta මේ බිඳුව එහෙනම් අපි ගත්තොත් මෙන්න මේ පද දෙක මේ පද දෙකට මේ පද දෙක කැපල යනවා එතකොට පද තුන ඉතුරු වෙන්නේ එතකොට අපි මේ පද තුන තමයි මෙතන හතර එතකොට අපිට මේක theta equation එක විදිහට ගන්න පුළුවන් small relation සැලකුවොත් ඒ කියන්නේ අපි කුඩා relation සැලකුවොත් අපිට කියන්න පුළුවන් sin theta කියන එක ආසන්න වශයෙන් සමාන වෙන theta වලට ඒ වගේමයි cos theta කියන එක අපිට ගන්න පුළුවන් ආසන්න වශයෙන් එකයි කියලා එතකොට අපිට පළවෙනි equation එකෙන් අපිට දුන්නා m double dot දැන් අපි මේ ආදේශ කරලා අපිට ගන්න පුළුවන් m theta double වර්ග එතකොට අපි මේක අපි දාගමු තුන්වෙනි ඉක්වේෂන් එක කියලා අපිට දෙවෙනි ඉක්වේෂන් එකෙන් මේ වගේම ගන්න පුළුවන් theta double dot theta dot මේක අපි හතරවෙනි ඉක්වේෂන් එක කියලා ගමු එතකොට අපි තුන්වෙනි හතර වැඩි කර අපි හතර m වලින් වැඩි කරලා තුනෙන් තුන එක අඩු කරමු. එතකොට අපි ගත්තොත් අපිට එනවා මේ ඉක්වේෂන් එක. d theta සොලු කරලා බලන්න. එතකොට අපි ගත්තොත් එතකොට අපිට මෙතනදී මෙන්න මේ පදය ඉග්නෝ කරන්න පුළුවන්. අද අපි දන්නවා මෙතනදී 6 ඕඩ් එකක් තියෙනවා. අපිට මේක අපිට කරලා දාන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් mg ගරිනා kx කියනවා. එතකොට අපිට x කියන්නේ mg theta වෙදී. එතකොට අපි දන්නවා මේක අපි එතකොට අපි මේක අතාරනවා small oscillation type එකේ මේ equation එක නෙමෙයි small oscillation type. ඒ කියන්නේ අපි කතා කරොත් මේ small oscillation type එකේ ඉන්නේ මේ ආකාරයට. එතකොට මෙතනදී x තියෙනවා මෙතන තියෙන theta. එතකොට අපිට මේක motion එක විදිහට ගන්න බෑ. අපි එක ඉක්වේෂන් එක පහ කියලා දාගමු. එතකොට පහෙන් n හතර ගත්තොත් අපිට n theta double dot g theta g බිංදුවට l වලට ධන l theta බිංදුව. එතකොට මෙතනදී අපිට සරලවම ඉක්වේෂන් එකක් එනවා. එතකොට අපිට g ධන t k තමයි අපේ small oscillation වෙන්නේ.